දැන් අපි මේ විදිහටම අපි බීම බෝතලේ මත ක්ලික් කරාම 50ක් අඩු වෙන්න වැඩසටහන් නිර්මාණය කරමු. දැන් අපි බීම බෝතලේ මිල රුපියල් 50ක් කියලා හිතමු. ඒ නිසා අපි බීම බෝතලයක් මිලදී ගන්නවා නම් බීම බෝතලේ මත ක්ලික් කරන සෑම විටකම අපේ මුදල් පසුම්බියේ තියෙන මුදල් ගණනින් රුපියල් 50ක් බැගින් අඩු වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි මේ මුදල් ගණන අපි ඉතිරි කරන්න බලාපොරොත්තු වෙන මුදලට වඩා අඩු වුණොත් අපේ ස්ක්‍රීන් එක රතු පාට වෙන්නත් සවුන්ඩ් එකක් ප්ලේ වෙන්නත් අවශ්‍ය වෙනවා. අපි ඒක නිර්මාණය කරමු. දැන් මේ UI controls යටතේ තියෙන on event block එක මම මේ විදිහට drag කරනවා. දැන් අපි ක්ලික් කරන්නේ soft drink button එක. ඒ නිසා මම ID කියන තැන තියෙන පුංචි තලේ ක්ලික් කරලා soft drink තේරුවා. දැන් soft drink ක්ලික් කරපු ගමන් රුපියල් 50ක් අඩු වෙන්න අවශ්‍ය නිසා මම variables වල තියෙන x equals කියන block එක මේ විදිහට drag කරනවා. දැන් අපේ මුදල් පසුම්බියේ තියෙන මුදල් ගණන අපි ආදේශ කරලා තියෙන්නේ money කියන variable එකට. ඒ නිසා මම x කියන තැන money කියලා ටයිප් කරනවා. ඊළඟට මේ ගණනින් 50ක් අඩු වෙන්න අවශ්‍ය නිසා මම math ක්ලික් කරලා මේ අඩු කිරීම තියෙන block එක මේ විදිහට drag කරනවා. දැන් මොකෙන්ද රුපියල් 50ක් අඩු වෙන්න ඕනේ? අපේ පසුම්බියේ තියෙන මුදල් වලින්. ඒ කියන්නේ අපි money කියන variable එකේ ගබඩා කරපු අගයෙන්. ඒ නිසා මම මෙතන money කියලා type කරනවා. මම මෙතන 50 කියලා type කරනවා. දැන් 50ක් අඩු වුණ ගමන් මේ ගණන අපේ පසුම්බියේ පෙන්වන්න අවශ්‍ය නිසා මම set number කියන block එක මේ විදිහට drag කරනවා. මේ පුංචි තලේ ක්ලික් කරලා wallet number තේරුවා. මෙතන කලින් වගේම මුදල් ගණන පෙන්වන්න අවශ්‍ය නිසා අපි money කියලා type කරනවා. දැන් අපි ඉතිරි කරන්න කියලා වැඩසටහන ආරම්භයේදීම ලබා දෙන මුදලට වඩා අඩු මුදලක් අපේ පසුම්බියේ තිබ්බොත් අපේ ස්ක්‍රීන් එක රතු පාට වෙලා සවුන්ඩ් එකක් ප්ලේ වෙන්නත් අවශ්‍ය නිසා අපි ඒ කොටස නිර්මාණය කරමු. මම controls වල තියෙන if block එක drag කරනවා. money වල තියෙන මුදල් ප්‍රමාණය අපි ඉතිරි කිරීමට බලාපොරොත්තු වෙන මුදලට වඩා අඩු වුණොත් කියන නිසා මම math click කරලා මේ block එක මේ විදිහට drag කරනවා. දැන් මෙතන මම money කියලා type කරනවා. අනිත් පැත්තේ saving target කියලා කලින් විදිහටම type කරනවා. මම UI controls වල මේ විදිහට ටිකක් පහළට ගිහිල්ලා set property block එක මේ විදිහට drag කරනවා. දැන් මේ ඉතලේ ක්ලික් කරලා screen 1 තේරුවා. මේ ඉතලේ ක්ලික් කරලා background color තේරුවා. red මේ විදිහටම තියෙනවා. ඊළඟට play sound block එක මේ විදිහට drag කරනවා. දැන් මේ පුංචි ඉතලේ ක්ලික් කරලා choose මත ක්ලික් කරන්න. දැන් alerts මත ක්ලික් කරන්න. දැන් comedy underscore game underscore over මත ක්ලික් කරන්න. Then choose මත ක්ලික් කරන්න. Then run button එක ක්ලික් කරලා කලින් ඉතිරි කරන්න අවශ්‍යයි කියලා හිතන මුදල ටයිප් කරලා okay මත ක්ලික් කරලා මිලට ගන්න හිතන විවිධ දේවල් මත ක්ලික් කරන්න. බලන්න අපි පසුම්බියේ ඉතිරි කරන්න කියලා දුන්න අගයට වඩා අපේ පසුම්බියේ මුදල් අඩු වුණ ගමන් ස්ක්‍රීන් එක රතු පාට වෙලා මේ විදිහට සවුන්ඩ් එකක් ප්ලේ වෙන්න බද කියලා. මේ විදිහට නිර්මාණය කරා නම් පුංචි යාලා හරිම සාර්ථකයි. ඔයාලා හදපු නිර්මාණය මට බලන්න 0.76 812 52 44 අංකයට WhatsApp කරන්න. ඔයාලගේ යාළුවන්ටත් නිර්මාණය ගැන කියන්න. ඒ වගේම තව දෙයක්. DP Coding School Telegram group එකට ඔයාලත් එකතු වෙන්න. සෑම සතියකට බදක්ම DP Code Champ Best of the week වෙන්නත් උත්සාහ කරන්න. ඒ සඳහා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. තවත් රසවත් පාඩමකින් DP Coding School සමග හමුවෙමු.
සුබ දවසක්.